හරි ඊළඟට කතා කරන්න යන්නේ ස්මූතින් කැපැසිටර්ස් පැත්ත ගැන. මොකද ඒ පැත් චුට්ටක් මම කතා කරලි නැහැ බ්‍රෑන්ඩඩ් කොහොමද කියලා. සාමාන්‍යයෙන් ස්මූතින් කැපැසිටි එකක් ඔකල තෝරගන්නවා නම් අනිවාර්යෙන් ඒකේ ඉස්සෙල්ලම බලන්න ඕනේ තමයි ඔයගොල්ලන් කැපැසිටි එක අනිවාර්යෙන් තීරණය කරගන්න ඕනේ මෙච්චර කැපැසිටි එකක් මෙතෙන්ට ඇති කියලා. එතකොට ඒ වගේම තමයි ඊළඟට පැකේජ් එක. මේ පැකේජ් එකත් හරි වටිනවා. මොකද පැකේජ් එක ලොකු ඒවා අපිට සමහර වෙලාවට පොඩි සර්කිට්ස් වලට දාන්න බෑ. ඉතින් පැකේජස් විවිධ පැකේජස් තියෙනවා. ඒ වගේ පැකේජ් එකත් අනුව ඒකේ වර්ගත් වෙනස් වෙනවා. දැන් ටැන්ටලුම් එකක තියෙන සයිස් එක නෙමෙයි මයිලර් එකක තියෙන්නේ. සෙරමික් එකේ තියෙන සයිස් එක නෙමෙයි ටැන්ටලුම් එකට අදාළව තියෙන්නේ. ඉලෙක්ට්‍රොලයිටික් වල වෙනම විදිහක් ඒක ධර්මින ભેදයක් තියෙනවා. අනිවාර්යෙන් ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඒ අපි සිම්බල් එකක් සර්කිට් එකේ දාලා තිනවනම් ඒ සිම්බල් එකේ දාලා තියෙන සෙරමික් එකක් නම් එතෙන්ට දාන උනේ සෙරමික් එකක් මිසක් ඒකට ඉලෙක්ට්‍රොලයිටික් එකක් දාලා හරියන්නේ නැහැ. මොකද ඒ දෙක වෙනසක් තියෙන නිසා එහෙම හදලා තියෙන්නේ. එතකොට අනිත් එක තමයි මේ බ්‍රෑන්ඩඩ් කැපැසිටර්ස් කොහොමද අඳුරගන්නේ? සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් කැපැසිටර් අඳුරගන්න ඒවා සාමාන්‍යයෙන් බරක් තියෙනවා. සාමාන්‍ය සැලකිතු බරක් තියෙනවා. සාමාන්‍ය ලෝකල් මාකට් එකේ හරි මම හිතන්න පොඩ්ඩක් එන. එතකොට සාමාන්‍යයෙන් ස්මූතින් කැපැසිටර් එක බර වගේම ඒක අනිවාර්යෙන් වෝල්ටේජ් රේටින් ඔගොල්ලෝ බලනවා. මොකද ඔගොල්ලෝ දෙන අනිවාර්ය මම කිව්වා වගේම පීක් වෝල්ටේජ් එකට වඩා වැඩි වෙන උන ඔගොල්ලෝ රෙක්ටිෆයි පැත්තකට දානවා නම් ඒ කැපැසිටර් එකේ හරි. ඊට පස්සේ කැපැසිටර් බ්‍රෑන්ඩ්ස් ගත්තට පස්සේ බ්‍රෑන්ඩ්ස් හොඳම වර්ග කියලා තියෙන ඩිජිකෝන් තමයි කියන්නේ. නිචිකෝන් ඊට පස්සේ රුබිකෝන් රුබිකෝන් තමයි හොඳම කියලා කියන්නේ. නිචිකෝන් කියන්නේ ඒකටත් චුට්ටක් අඩු එකක් නමුත් හොඳයි. ඒ වගේම තමයි පැනසොනික් කියන එකත්. පැනසොනික් වර්ගෙත් ස්මූතින් කැපැසිටර්ස් හරි ඉදාන කැපැසිටර් ඕන එක පැනසොනික් වර්ගෙත් ඉතාමත් හොඳයි. රුබිකෝන් තමයි ඉහළම තලයේ කියලා සලකන්නේ. ඒ වගේම තමයි මේ කැපැසිටර්ස් වල මිල ගණන්. සාමාන්‍යයෙන් ওই කට්ටිය ඇම්ප්ලිෆයර්ස් හදනකොට කතා වෙනවා අපි මේ જાති මේ කැප්ස් මේව දැම්මා මේවයි උනේ ගණන් ඉතින් කොහොමද කියලා. ඉතින් අපි ඇත්තටම කිව්වොත් ඇත්තම කතාවකුත් මේ ස්මූතින් කැපැසිටර් ගණන් හරිම වැඩි හොඳ බ්‍රෑන්ඩඩ් එක පාවිච්චි කරනවා. බ්‍රෑන්ඩඩ් එකක් දාන තරමට ඒවේ අර ESR ESL වැලියුස් ඒ ගැළපෙන ගානකට අඩු වෙඩිවීමක් තියෙනවා. එතකොට ඒ නිසා ඒවා හොඳ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි noises ගොඩක් අඩුයි හොඳ කැපැසිටර්ස් වල. ඒ වගේම තමයි ෂුවර් කරන්න පුළුවන් කරන්ට් කැපැසිටි එකක් ඒගොල්ලෝ තියාගන්නවා කියලා හොඳ ආකාරයෙන්ම. වැලියු එක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් 1000 මයික්‍රෝෆැරඩ් ගත්තොත් ඒක අනිවාර්යෙන් 1000ට වැඩි ගණක් තියෙන හොඳ බ්‍රෑන්ඩඩ් එකේ. අඩු එකේ නම් අනිවාර්යෙන් 900 ගණක් 800 ගණක් වගේ වෙනකම් බහින වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ඊළඟ කොටස තමයි මේ කැපැසිටර්ස් වල ගණන් කතා කරන්න ආවට පස්සේ ඇත්තටම කිව්වොත් 15,000 මයික්‍රෝෆැරඩ් 18 වෝල්ට්ස් වගේ කැප් එකක් හොඳ කැප් එකක් සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් වෙනවා රුපියල් 1600ක් විතර වෙනවා එක කැප් එක. එතකොට ඕගොල්ලෝ ඇම්ප්ලිෆයර් එකක් හදනකොට 15,000 කැපැසිටර්ස් තුනක් දාලා ගත්තොත් ඩුවල් සප්ලයි කරන්න හයක් යනවා. ඒ වගේ දාන්න කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට පේනන විදිහම කොච්චරද කියලා. ඉතින් පොඩි ප්‍රමාණයකින් ඇම්ප් එකක් හදනකොටයි අර වගේ හදනකොටයි ලොකු වෙනසක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ කියලා කැපැසිටර්ස් වැලියු එක වැඩි වෙන තරමට වඩා හොඳයි. මොකද හේතුව තමයි මේ මම දැක කට්ටි ප්‍රශ්නයක් විදිහට අහනවා මේ කැපැසිටර්ස් ප්‍රමාණය ස්මූතින් කැපැසිටර්ස් ප්‍රමාණය වැඩි කරනකොට ඇම්ප්ලිෆයර්ගේ බේස් වැඩි වෙනවද කියලා. ඔව් බේස් වැඩි වෙනවා. ඇත්තටම වැඩි වෙනවා. ඒ හේතුව මොකද ඕගොල්ලෝ කැපැසිටර්ස් වැලියු එක වැඩි කළා නම් ඉස්සෙල්ලම චාර්ජ් පම්ප් එකේදී ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකට පවර් කරපු වෙලාවේ ඒක පාට කැප් එක චාර්ජ් පම්ප් කරනවා. ඒතර පම්ප් කරලා පස්සේ ඒකේ කැපැසිටි එකට ඒ කරන්ට් එක ස්ටෝර් කරලා තියෙන්නේ. එතකොට අපි බේස් ලෝඩ් එකක් ඉල්ලනකොට අපි බේස් ප්‍රමාණය බේස් ඉන්දුවකද බේස් එකක් ඇහෙනකොට ඒ වෙලාවේදී අර ට්‍රාන්ස්ෆෝමර් එකකින් වගේම අර කැපැසිටර්ස් වල ගබඩා වෙලා තියෙන ශක්තියත් අදිනවා. මුලින්ම අදින කැපැසිටර්ස් වල තියෙන ශක්තිය ඒක පළවෙනි කියන්නේ. ඒතර කැපැසිටර්ස් වල තියෙන ශක්තිය පළවෙනිට ඇද්දට පස්සේ මදි වෙන ප්‍රමාණයක් ආවොත් ඒ කොටස දෙන්න බලන්නේ වැඩක් කියලාට ට්‍රාන්ස්ෆෝමරේ. එතකොට ලොකු ඩමි ලෝඩ් එකක් ආව ගමන් කියන්නේ ලොකු ලෝඩ් එකක් එනවත් එක්කම අරකට හැන්ඩල් කරන්න පුළුවන් තරම් පොඩි ශක්තියක් තියෙනවා ඒගොල්ලන්ට හැන්ඩල් කරන්න පුළුවන් උපමන ප්‍රමාණය. ඉතින් ඒ නිසා ගොඩක් කලවට කැපැසිටර් ප්‍රමාණය වැඩි කරනකොට බේස් වලදී බේස් වැඩි වීමක් තියෙනවා. එන්නේ වැඩි කරන්න පුළුවන් කැපැසිටර් ප්‍රමාණය ලොකු බැටරියක් සමානයි. එතකොට කැපැසිටර් ප්‍රමාණය දානවා කියන්නේ ලොකු කැපැසිටි එකක් තියෙනවා. එතකොට කිසිම අඩුවක් නැතුව කිසිම ඩ්‍රොප් එකක් නැතුව දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ මොකද සාමාන්‍ය එක පාට ලෝඩ් කරනකොට අර සාමාන්‍ය ලෙවල් එක වෝල්ටේජ් එක තිබ්බම එක පාට වෝල්ටේජ් ලෙවල් එක අඩු වෙනොත් එක්කම තමයි කරන්ට් එක එන්න පටන් ගන්න. ඊට පස්සේ චුට්ට වෙලාවක් ගියට පස්සේ තමයි නැවත ඒ වෝල්ටීතාවෙ ලෙවල් එකට එන්නේ. අන්නේ ගතිය නැති වෙනවා මේ කැපැසිටර්ස් ප්‍රමාණය වැඩි කරලා පස්සේ. මොකද කැපැසිටර්ස් වල එච්චර එනර්ජි එකක් ස්ටෝර් කරලා තියන්න පුළුවන් අර ඉන්දන ඩිමාන්ඩ් එකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට ඉල්ලුමට ආකාරයෙන් සැපයුම දෙන්න පුළුවන් කම තමයි කැපැසිටර්ස් වල ගබඩා කරලා තියෙනවා.
ඒ නිසා ඒක ගොඩක් වැදගත් පොයින්ටයක් ඇම්ප්ලිෆයර්ස් වලදී. ඒක තමයි ගොඩක් ලා ඇම්ප්ලිෆයර් එකක් ගැලවුවා පස්සේ ඒකේ මහා පරිමාණයෙන් කැපැසිටර්ස් දාලා තියෙන්නේ. මොකද ඒ ලෝඩ් එක සවුන්ඩ් ලෝඩ් එක දෙන්න බහින් නැතු ඒ නිසාම තමයි වැඩි හරක් ඒක දාන්නේ. ඉතින් ඒකට සාපේක්ෂව අර මම කලින් කතා කරපු රිපල් එකත් අනිවාර්යෙන් අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඒ දෙකම කරන නිසා ගොඩක් වාසි කැපැසිටර් ප්‍රමාණය වැඩි කරනවා නම් ඊට පස්සේ මේ කැපැසිටර්ස් වල් කතා කරද්දී මේ තියෙන මේ රුබිකෝන් කියලා කියන වර්ක් එකක්. නමුත් මේක නම් බ්‍රෑන්ඩඩ් කැපැසිටර් එකක් නෙමෙයි. මේ රුබිකෝන් කියවට මේක මේ මොහො නෝමල් කැපැසිටර් වර්ගයක්. මේ මේකත් එක්තරා කැපැසිටර්ස් වර්ගයක්. මේකත් 10,000 මයික්‍රෝ ෆැරඩ් කියලා ගහලා තිනවා. සාමාන්‍යයෙන් මේවා වැලියුස් බැලුවාම නම් ගොඩක් ලට අඩුයි. දැන් මේකේ බරට වඩා මේකේ බර සාමාන්‍යයෙන් වැඩි, සෑහෙන බර වැඩි මේකක්. මේකේ නම් බර එච්චර නැහැ. බොහොම ඇතුලේ මොනවද තියෙනවද කියලා දන්නේ නැහැ. කලුරම් බාන්න ඕනේ. සමහර ඒවා හොරට හදලා තියෙනවා තුර. ඒ ඇතුලේ මේ කම්බි දෙකට පොඩි කැප් එකක් තමයි ඇතුලට දාලා තියෙන්නේ. සමහරවිට වෝල්ටේජ් ලෙවල් එකට ගැහුවට පස්සේ 15 වෝල්ට් දරාගෙන ඉන්න නැතුව වෙන්න පුළුවන්. මේක 15 වෝල්ට් කියලා තමයි ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇම්ප්ලිෆයර් සඳහා ඕගලන්ට 1000 මයික්‍රෝ ෆැරඩ් ඉඳගෙන උඩට දාන්න පුළුවන් පොඩි ඇම්ප් එකකට නම් 1000 මයික්‍රෝ ෆැරඩ්. ඊට එහාට ඔහොම දාන්න පුළුවන් ස්මූතින් කැපැසිටර්ස්. සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඇම්ප් එකක් හදනවා නේ. කියන්නේ බොට් 40 ට වැඩි ඇම්ප් එකක් හදනවා. ඕගලන්ට 4700 මයික්‍රෝ ෆැරඩ් ඉඳගෙන උඩට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් වොට් 100 වොට් 200ක් අතර වගේ හදනවා නම් 10,000 හරි 15,000 හරි අනේක මම ගොඩක් රෙකමන්ඩ් කරනවා. මොකද 100 වොට්ට උනත් මදි නැත්තම් ෆිල්ටර් ප්‍රමාණය ගන්න බෑ. ඒ නොයිස් ප්‍රමාණය වැඩි, ස්මූතින් කැපැසිටර් ප්‍රමාණය අඩු වෙනකොට. ඉතින් ඇත්තටම ගොත් මේ හොඳ කැපැසිටර් දාලා හදනකොට තමයි හොඳ ක්වලිටි එකක් තියෙන. ඉතින් වියදම යන්නේ ඒකයි ගොඩක් වෙලාට. නැත්තම් සාමාන්‍යයෙන් ඔය 500 වොට් 1000 ඇම්ප් එකක් හදන්නේ යබ් ඒකේ ප්‍රධාන සර්කිට්ස් වල කොටස් වල විතර රුපියල් 250ට අඩු ගානක් තමයි යන්නේ. හොඳට හොයලා බලන්න මං කියන එක. ඒ පොඩි ට්‍රාන්සිස්ටර් ටික, පොඩි රෙසිස්ටර්ස් ටික, පොඩි කැපැසිටර්ස් ටික තියෙන්නේ. පවර් ට්‍රාන්සිස්ටර්ස් ටික විතරක් පොඩ්ඩක් ගාන යනවා. ඒක වෙනම කාරණයක්. නමුත් පොඩි අර ඇම්ප්ලිෆයර් එකට දාලා චුටි කොටස් ටිකට ওই ටිකට බලුවම 250ක් වයන්නේ. සමහර PCB එකක් හදාගත්ත හෝ හදාගන්න එක චුට්ටක් ඒකටත් 250ක් වයන්නේ. සමහර රුපියල් 1000ට අඩුවෙන් අනිවාර්යෙන් කරගන්න පුළුවන් ඒ පොඩි ඇම්ප් එකේ සම්පූර්ණ කොටස් ටික. ওই වෝට් 500,000 කියන ඇම්ප් වලත් අර පවර් ට්‍රාන්සිස් පැත්ත, හීට් සිංක් පැත්ත, ওই ට්‍රාන්ස්ෆෝමර්ස් පැත්ත, කැපැසිටර්ස් පැත්ත ඕවා තමයි වියදම් වැඩිපුර යන්නේ. ඉතින් ස්මූතින් කැපැසිටර්ස් ඔන්න කොටස වැදගත් කියලා හිතුණා කියන්න. මොකද මම හිතන්නේ වැදගත් වෙයි. නැත්තම් බිග් රෙක්ටිෆයර්ස් වලදී මේ කොටස වැදගත් වෙනවා. මම මෙතනින් පස්සේ SMPS වීඩියෝ එකෙත් නැවත ස්මූතින් කැපැසිටර්ස් ගැන කතා කරනවා. එතෙන්දී මං තරවක් තවත් පොඩ්ඩක් පුළුවන් උන ඩීප් එකට යනවා. ඒකේ අත්‍යවශ්‍ය කොටස් වලදී කතා කරන්න ඕන නිසා. හරි, ඊළඟට කතා කරන්න හදන්නේ මේ බයිපාස් කැපැසිටර්ස් ගැන. මොකද ඒකත් ගොඩක් කලාට වැදගත් වෙනවා මේ කැපැසිටර්ස් ගැන කතා කරද්දී. අපි බයිපාස් කැපැසිටර්ස් කියලා කියන්නේ ස්මූතින් කැපැසිටර්ස් එකට පස්සේ දාන කොටසක් ගැන. මේ බයිපාස් කැපැසිටර් එකේ වැදගත්කම තමයි මේ නොයිස් ෆිල්ටර් කරන එක, 50Hz නොයිස් එක. ඒ වගේ මේ කරා පවර් සප්ලයි කරා එන්න පුළුවන් තියෙන රිපල් ප්‍රමාණය, වගේ මේ නොයිසස් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් මේ බයිපාස් කැපැසිටර්ස් වලින්. අපි සාමාන්‍යයෙන් බයිපාස් කැපැසිටර්ස් කියලා කියන්නේ 104 මයික්‍රෝ ෆැරඩ්, සෝරි 104 කියන වැලියු එක කියන්නේ 0.1 මයික්‍රෝ ෆැරඩ් කියන එක. 0.1 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර්ස් තමයි සාමාන්‍යයෙන් දාන්නේ. එතකොට ඒවා සෙරමික් දාන්න පුළුවන්. හැබැයි ගොඩක් හොඳයි මයිල්ඩර් කැපැසිටර්ස් ඒ හරියට යන්න තියෙනවා නම්. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ ආකාරයට නම් අපේ ප්‍රධාන කැප් එක තියෙන්නේ, ප්‍රධාන ස්මූතින් කැප් එක මෙතන නම්. එතකොට ප්‍රධාන ස්මූතින් කැප් එක මෙතන නම් අපි මෙන්න මේ හරියට තමයි ওই කියන විදිහට මේ ආකාරයට අපි 104 කැපැසිටර්ස් පුළුවන් තරම් පැරල කරනවා. සාමාන්‍යයෙන් නෑ එහෙම පැරල කරනවා කියලා මහා පරිමාණයෙන් අවශ්‍ය නැහැ. නමුත් මේ වගේ එක ගොඩේ නේ චුට්ටක් ඈත තියලා මෙහෙම පොඩ දැම්මම අපි කියමු 4ක් දැම්ම කියලා වඩා හොඳයි 4ක් වගේ දානනේ. සාමාන්‍ය ලොකු පොඩි ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා සර්කිට් එකේ එහෙම කැපැසිටර්ස් දාන එක. මේ අතරින් පතර තව වර්ගයේ මේ වැලියු එක චුට්ටක් එහාම වෙනස් කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද 104, 224, 474 ඔයගේ නම්බර් චුට්ටක් වෙනස් කරත් හොඳයි. මොකද ඒ විවිධ එන්න පුළුවන් නොයිසස් ඔක්කොම එතකොට කැන්සල් කරලා දාන්න පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට පැරල ගන්න පුළුවන් හොඳයි. මට අන්නේ ගැන තව කියන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරනවා බ්ලීඩින් රෙසිස්ටර් එක ගැන. හරි, බ්ලීඩින් රෙසිස්ටර් එක කියලා කියන්නේ මේ ස්මූතින් කැපැසිටර් එක. අපි දන්නවා සාමාන්‍යයෙන් ඇම්ප් එක පවර් ඕෆ් කරලා ඊට පස්සේ අපි සින්දුව නැවතුනා ගාම වගේ ඒව ඔෆ් වෙනොත් එක්කම ගොඩක් ලාට අපි කියමු ස්පීකර් ප්‍රොටෙක්ෂන් එකක් තිබ්බා කියලා. එතකොට ඒකෙන් ස්පීකර් එක කනෙක්ෂන් එක අයින් කරනවා.
ඉට පස්සේ කරන්තක ගන ඒ සර්කිට්සල ගරන්ටක යන ප්‍රමාණය අඩුයි. ඉවසේ සර්කිට්ක ට්‍රන්ස්ෝම එක බව ඕ් කලට පස්සේ අට ස්මූතින් කැපැසිටසුල යම් කිසියාකාරක යම්කිසි බෝල්ට තාවයක් රැඳදිල තියෙනවා. අනේ රැඳදිල තියෙනකොට යම් කිසියාකාරක එක සමහරකට බහි නතු සෑහන කාලයක් තියන තුරන්ගේ වෝල්ටේජ. හැබැ ඒතර මොහර සර්කිට ඩමේජක්ුණු තර කැපැසිටසිල වෝල්ටේජ නිසා ඩමේජක් වන්න පුළුව. ඉතින් ඒනිසා අනිවාරය හොඳින් පැනි තමයි. මේ ස්මූතින් කැපැසිටසර ඒ වෝල්ටේජක බස්සන කරමයක් තිනවන සාමාන කැපැසිටක දිිච්චාත් කරනකව කට්ටීම තක් කළ බලනවා ලේසින් වැට වැදකන ෂෝට් කනක නමුත් ඇම්ිෆරයක අපි හැවලෑම වයරම නම් ෂෝට් කරන්න දැන විදි මේකට මොක්කරි කරන්න වෙනවා. අනිතක තමයි උදහනකතුර ස්පීක ප්‍රක්ෂණ එකක් දාලා නැත්තං අපිකේ මෙහමකු කනෙක්ෂණ එක නැත්තම් වෙන්න මොකද මේක තියෙන පවයක අපි ඕෆ් කලට පස්සේ ස්පීකසලින් සද්ධයක් එන්න සද්‍යයක් එන්න පටන්ගන්න හේතුවර කැපැසිරයක වැලි වෝල්ටේජ් ටිකටක බහිනකොට අර ශක්තිය ස්පීකර කාරයකොට නොවිසස් එන පටන්ගන්නතුකට ඒක මහ ජර සෞන්්ඩක්න ඇම්පකෝ්‍රක්ම ඉතින් ගොඩක් කටිය ඔකට හොඳම් වැඩි කරන්නේ ටක්ගල සුච්චෝ කරබන් ඒ දාතින් රිලේකක් මාර්ගෙන් ස්පීකලයින්න කටෝ් කල දානක තමයි ගොඩක් කලට කරන්නේ. ඉතින් මේ බීඩිං ගස්ටේගේ නමුත් එක් කැපැසිටේගේ බෝල්ටේජ තියෙන් නැතිවෙන්ට සම්පූර්ණ ඒක අයින් කල දාන්න ස මේ බ්ලිඩිං ස්ට එකක්ල රෙසිස්ට එකක් වෙනම දානවා මේ බ්ලිඩිං කියල කියන්න ලේ රාබෝණ කිනික තම ඉතින් මේක ලේන පුරාබන්න වෝල්ටේජ පුරාබෝණ ති අපට එකට නමක් දන්න බෑ බ්ලීඩ කියලතම අපතින් අපි කියන්නේ උරාබොන්න ආර්ථයෙන් තමයි තුන් මේකති කරන්නේ සම්පූර්ණෙන් හැමවෙලෑම සර්කිට්ටගේ මේ රෙස්ටේක ඔන්න එක තියෙන්නේ රෙස්ටේක හා කරන්ට එකක් ගමන් කන්නවා සර්කිට් එක ඔෆ් කලාට පසේ කැප් එක කියන චාර්ජික දුවන්නේ රෙස්ටර කර රෙස්ටර කරාමකොද ගැන ඒ ශක්තිය තාපය බවට පරිවත්තනය කළ ඊට නිකුත් කරලා ඒක විනාශ කල දානක තමයි කරන්නේ වෝල්ටේජ්ක. ඉතින් අපි ස්මූතින් කැප් එක මෙම ගත්තොත් එහෙම බ්ලීඩිං වෙස්ට එක මෙන්න මේ ආකාරයට අපිට දාන්න පුළුවන්. මේකට සාමාන්‍යෙන් අර ටී සමාන ආර්සි කෝස්ටන කලු ඔගලන්න හොඳ ගැලපෙන එකක් දාන්න පුළුව සාමාන්‍යෙන් කිලෝරෝම් කිලෝම් බ්‍රේංචිගේ වගේ බොට් එකට බොඩ් එකට වැඩිපුර බැලිවිකක් තියෙන තෝන මොකද ඔකොල දාන කැපැසිට ප්‍රමාණය තිය ශක්තිය සම්බෝර්ණය මේ රෙස්ටර කාරහන අයින් කළ දාන්නේ එනිසා ඉතින් ඔකුල රෙස්ටස් පැරල කරන අනිවාරෙන් වැලිවක වැඩියම දාලා මෙතන කොන්ස්ටන් නියත රෙස්ටර එකක් හදාගන්න එතකොට නිකම් අවුලක් නෑ නැත්තම් මෙම ඕනට වැඩි හීට් වෙන හිටින පටන් ගන්නතරසෙ අපි මෙතනින් කරන්ට් එක ඇම්පියර් එකක් ඇවිවොත් එහෙම මේ රෙජිස්ටර් එක වැලියු එකට නම් ඒකේ ඇම්පියර් භාගයක් ඇවිවොත් එහෙම මෙයා බ්ලිඩ් කරලා උරා ගන්න එක කරන්නේ එතකොට එහෙම කළොත් එහෙම අපිට භාගය ඉතුරුනේ ඒ නිසා මොකද ගැලපෙන විදිහ එකක් තෝරගන්න වෙනවා අනිවාර්යෙන් මොකද මේ ඉෆෙක්ට් එක තියෙන්නේ සම්පූර්ණයෙන් ඇම්ප් එක ඕෆ් කළාට පස්සේ තව ඉතින් කාට හරි මේකට එනර්ජි එක වේස්ට් වෙනවා වැඩි වගේ නම් ඒක එනර්ජි එක ලොකු ප්‍රශ්නයක් නම් ඕගොල්ලන් මෙතන රිලේ එකක් දාලා ඉවරලා ඇම්ප් එක පවර් කළාට පස්සේ රිලේ කෙනුත් ටක් ගාලා ඇම්ප් එක ඕෆ් වෙනත් එක මේ රිලේ කරා මේ රෙජිස්ටර් එක කනෙක්ට් කරලා මේ ලයින් එක ෂෝට් කරලා අදාළ කරට් එක යවන්නත් හදාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් තමයි බ්ලීඩිං වෙස් එකේදී කරන්නේ.